ලෝකයේ අපිට කියලා තියෙනවා ලෝකයාගේ ණය ගෙවන්න බැරි තත්ත්වය ඇති කරන් තියෙන සල්ලි අච්චු ගහලා මේවා විනයක් නැතුව පවත්වාගෙන ගිහිල්ලා ඒ නිසා අවශ්‍ය නීති රීති අනපනත් ඒ ලෙස සම්මත කළා දෙන්න පාර්ලිමේන්තුව නැත්තම් ලංකාවට හෙටක් නැහැ අනාගතයක් නැහැ ඒ නිසා මුදල් විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් හා රටේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිතුමා ආර්ථික පරිවර්තන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා ඒ පනත සම්මත වෙලා ඒ පනතේ ඉලක්ක අනුව ගියොත් විතරයි ඕනෑම බලයට පත් වෙන ආණ්ඩුවක් සති දෙකකට වඩා වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා වතු සේවකයන්ගේ දෛනික වැටුප වැඩි කිරීම සඳහා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරා. ඒ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් සමාගම් වැවිලි හිමිකරුවන් අධිකරණය හමුවට ගිහිලා තියෙනවා. මේ වෙනකොට අධිකරණයෙන් කම්කරු අමාත්‍යවරයාට අධිකරණය හමුවේ පෙනී ඉන්න නියෝග නිකුත් කරලා තියෙනවා. අමාත්‍යතුමනි, රජය ඉදිරි ක්‍රියාමාර්ග මොන වගේ වේවිද මේ සම්බන්ධයෙන්? තුර ජනාධිපතිතුමා මේ පිළිබඳ විශේෂඥ වාර්තාවක් ලබා ගන්න මේ වැටුප සත්‍ය වශයෙන් මේ කම්කරුවන්ගේ ජීවත්වීමේ රගලයට ජීවන වියදමට සරිලන අවම වැටුප කොතෙක් ඒ වැටුප ගෙවන්නවත් බැරි ප්‍රමාණයට තියෙන වතු සමාගම් මොනවද මොකද රජයේ වතු සමාගම් තමයි 22ක් බදු ක්‍රමයට දීලා තියෙන්නේ ඒවා එසේ වැටුප් ගෙවා ගන්නවත් බැරි ආකාරයට මේ භූමි සම්පත පාවිච්චි කරනවා නම් ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවද? ඔවුන්ට තියෙන දුක්ඛ දෝමනස්ස මොනවද කියලා විභාග කරලා බලලි වෙලා වාර්තාවක් ලබා ගන්න විශේෂඥ කමිටුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කමිටුවට සදාන නිර්දේශත් අධිකරණයට ඉදිරිපත් කරයි ඉල්ලා සිටියොත්.